දියණි කතාව සමග රැඳෙලින්න ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි සන්තුෂ්ට පුළුවන් වුණා ශාලුගේ ගමේ ඉඳලා තමන්ගේ දෝණි හොයා ගන්න හැබැයි තින් සන්තුෂ්ගේ හතුරෝ මේ ගමෙත් හැමතැනම ඉන්නවා ඒකට හේතුව සචිනගේ තාත්තා කොළඹින් තමයි මැරියෝ සෙට් එකක් ගමට බස්සලා තියෙන්නේ තමන්ගේ නෝන සචිනි තමන් වෙනුවෙන් හදවපු මාල නිසා තමයි සන්තුෂ්ට තමන්ගේ දුව ඉන්න තැනගෙන ඉංගියක් ලබා ගන්න පුළුවන් උනේ. ඉතින් මුලින්ම සන්තුෂ්ට තමන්ගේ දුව කියලා සැක හිතුනේ සිඟිතිට. ඒ කොස්තගේ දුව ගැන. හැබැයි ඉතින් ඒක එහෙම නෙවෙයි කියන එක ඉදිරියේදී පොලිසිය නිසා අනාවරණය වෙනවා කියන දේ අපිට පැහැදිලිවම විශ්වාස කරන්න පුළුවන්. ඉතින් දැන් තියෙන ලොකුම ප්‍රශ්න ඒක නෙවෙයි. සන්තුෂ්ට දෝනුව හම්බ වෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි ඉතින් කොස්තා, මැරයෝ, ඒ වගේම සචිනගේ තාත්තා මේ කට්ටිය එකතු වෙලා සන්තුෂ්ගේ ජීවිතේට, ශලූලගේ ජීවිතේට කරදරයක් වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි දකිනවා සන්තුෂ් සටන් කරනවා ඒ මැරයෝත් එක්ක. ඒ වගේම ඒ අවස්ථාවේදී මැරෝන්ගෙන් ගහලා ගුටි කාලින් අවස්ථාවක බන්ටි විසිනුත් ලොකු පොළුපාරක් ගහන්න පොල්ලක් උත්සනවා. ඉතින් මෙතනදි සන්තුෂ්ව බේරගන්නේ කවුරු වෙන්න පුළුවන්ද? අවංකවම සන්තුෂ්ව බේරගන්නේ මේ වෙලාවේ වගේෂ වෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා ඔය චිත්‍ර අඳින්න කියලා සරින් සරේ රිංගන අවස්ථාවල කොස්තගේ ගෙදරට කොස්තයි අර මැරයෝ ටිකයි කතා කරන දේවල්, ඒ වගේම විශේෂ ගමනක් යන කතාව මේ හැමදේම වගේෂට ඇහුණා. ඉතින් ඒ නිසා වගේෂ තේරුම් ගන්නවා සන්තුෂ්ට අවදානමක් තියෙනවා කියන දේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ වගේෂ මේ බන්ටි පහර දෙන්න සූදානම් වෙනකොටම මේ ස්ථානයට පැමිණේවි කියලා අපිට ඉන්තේරුවෙන්ම විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අවංකවම සන්තෝෂ වුණත් පුදුම වේවි. ඒකට හේතුව තමන්ගේ යාළුවා බන්ටි තමන්ගේ ජීවිතයට මේ වගේ හානියක් කරන්න ලෑස්ති වෙයි කියලා කවදාවත් හිතන්නේ නැතුව ඇති සන්තෝෂ්. ඉතින් කොහොම වුණත් පොලිසියට මාස ගාණක් යනතුරුත් ඔය සන්තෝෂ්ගේ දෝණිය හොයාගන්න බැරි වුණා. ඉතින් ඇත්තටම දැන් කොස්ත හංගගෙන ඉන්න දරුවව නියම අයිතිය සන්තුෂ්ට ලබා ගන්න හැකි වේවායයි හැමම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බන්ටිගේ වැරදි ගතිගුණ සියල්ල එලියට ආපු එක ගොඩක් හොඳයි. මොකද එතකොටවත් සන්තුෂ්ට නිදහසේ තමන්ගේ රස්සාව කරන් යන්න ලැබේවි. මගේ වීඩියෝස් වලට ඔයත් කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න